ගතර දිතුලිපිලිය හඳතම් වැටිද. නාකතයට ආයෝචනය කරණ අදම් සූර බලාගරයක් ඔපේ නිවසට හෝ පේ ආයතරෙනයට සවි කරගන්න නිකන්තියන හිරුකිරණින් ඔබෙ නිවස බලගන්නවන් ජවමාන ක්ෂණ එෙන්න්න ව සල්ස් පැනල් පත්තතියක් අදම සවිකරගන්න ලන්නා මේ අන්තර්ජාතික තලයට ගෙනයන සිිලෝන් ප්‍රයිට් සඟග එකතුවන ඔබ සියලු දෙනාටම සුබභ දවසක් ප්‍රාර්ථනා කරනවා තවමත් අප සබස්ක්‍රයිප් කරල නැත්නම් පහලින්තින සබස්ක්‍රයිබ් බඩන ලික් කරලා තකුණු පසිින්තියෙන බෙල් අයිකරණ එක ලික්කිරීමෙන් අපගේ අඩුත්ම වීඩියෝ උපවෙත පහසුවෙන ලබා ගන්න පුළුවන් අදාප මේ ඉදිරිපත් කරන විඩියෝ අයත්වන්නේ අෞෂදය ශාක පිළිබඳ විස්තර කරන වීඩියෝ කොඩසටයි මීට පෙර අපි මේ අවුෂදිය ශාක කොඩසයටතේ විඩියෝ කිහිපයක් ඉදිරිපත් කලා ධිීරණය කළ අපි කවරුවත් වැඩිය නොදන්න ශාකයක් පිළිබඳ වටිනා කරනු රාශියයක් ඉදිරිපත් කරන්නට රෝග රැසකට සුවගෙනෙන ගම් මාලු ශාකය ශ්‍රී ලංකාවේ පහතර රප්‍රදේශයේ විශේෂයෙන්ම එෙළිහා අතරමැදි කලාපේ අඩි තුන්දහ දක්වා උසින් හමුවන ගම්මාලු තෙත්කලාපේද හොඳින් වගා කළ හෙක්ෂාකයක් සාරවත් පසේ වගේම ජලය එක්ෙස්ට් නොවෙන බැවුම් සහිත පතන භූමිවල ඇති වියලි නිසරු පසේද ගම්මාලු හොඳින් වැවෙනවා. අවෂදීය ගුණයන්ගෙන් අනු වන ගම්මාලු බොහෝ රෝග සඳහා ගුණ දෙෙන ඔසුවක්. දියවැඩියාව මුත්‍රරෝග සමේරෝග අතිසාරයවැනි රෝග සමනය කිරීමට සමත් අෞෂදය ගුණයන් ගම්මාලු ශතුවතියෙනවා ඒවගේම හිසකෙස් වැඩීමටත් අකළට හිසකෙස් පැසීමටත් ගම්මාලු කදිම අෞෂදයක් ගම්මාලු ශාකෙහි පොත්ත කැපූවිට වැස්සෙන රතු පැහැ කිරී. ියවැඩියා ෝගයටත් අධිකරුදිර පීඩනයටත් ප්‍රතිඵලදාය කදිමෝසුවක් දැවමයි වටිනාකමෙන් වගේම औෂදිය ගුණයන්ගෙන්ද යුදත් ගම්මාලු ඉතා ප්‍රෝජනවත්ශාකයක් කන කහ අලු පැති පොත්තකින් යුත් විශාල ගසක් ලෙසවැඩින ගම් මාලුෂාකයි අතු බෙහෙවින් විහිදී තිබෙනවා විශාල පත්‍ර පත්්‍රිකා කොටස් පහකට හතකට පමණ බෙදෙනවා පත්‍රිකාවල අග්‍රය මදවශයෙන් හෝ හොඳින් පෙනෙනයුරින් හෝ දෙකට බෙදී තිබෙන දෙකිය හැකි. ලිෙන තුපිටක් සහිත ගම්මාලු පත්‍රයන්නේ පැහැදිලිවහා සමාන්තරෝපීටි නාලඩි රාශීක් තියෙනවා. ජූලිමාසේ සිට සැප්තැම්බර් මාසේ දක්වා ගම්මාලු ෂාකයෙහි මල් හටගන්නආතර ඒවා කුඩා කහ පැහැති මලක් ලෙසින් තමයි හැදෙන්නේ. මේ කහ පැහැති කුඩා මල් පොකුරුවශයෙන් අතුබෙදුුණු මල් පොකුරක තමයි පිහිටන්නේ. දැන්න අපි කතා කරමු ගම්මාලු ෂාකයේ ගුණයන් පිළිබඳව. ගම්මාලු අරටුව දෙහිවවිෂින් ගලගා ආලේප කිරීම තැලීම්, උළුක්වලදී බෙයින්ම සිදුකරන දෙයක්. ඒවගේම තැලීම් හා උළුක්වලදී ය කදිම සහනයක් ගෙන දෙන අත්බෙහෙත් ක්‍රමයක්. දත් කැක්කුම් වලද ගම්මාලු ලාටු කැක්කුම දෙන දතමත තපා සැපූ විට වේදනාව සමනය වෙනවා. අතිසාරය සඳහා ගුණ දෙෙන ඔසුගුණයක් ඇති ගම්මාලුෂාකයේ ලාටු සහ පොතයොදාගත් කසාය අතිසාරයේදී පානය කිරීමට දීම හෙලවෙදක මේ බහුලෝසිදුවෙනවා. කෙස් වැඩීම මේ ශාක අෞෂදීය ගුණයක් ම්මාලු සතුව ඇදනිසා අකළට හිසකෙස් පැසීමද පාලනය කිරීමට ගම්මාලු යොදාගෙනවා. ගම්මාලු යොදා සාදාගත් තෙල් හිසගැල්වීම අකළට හිසකෙස් පැසීම පාලනය කරනවා. ඒවගේම අධි කලෙස මුත්ත්‍රාපිටවීම පාලනය කිරීම හැකිය ාවක් ද ගම්මාලු සතු වෙනවා. ගම්මාලු අරටුවෙන් සාදාගත් කසාය අධි කලෙස මුත්්‍රාපිට වන රෝගීන්ට පානය කිරීම සඳහා දීමද හෙළවෙදක මේේදී බෞුලෝසිදු වෙනවා. ගම්මාලු පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්න කරුණක් තමයි ගම්මාලු අරටුවෙන් සාදාගත් කෝප්පයක සිසිල් දිය දමා රැයක් තබා එය උදෑසන හිස්බඩේ පානය කිරීමෙන් දියවැඩියාව පාලනය වන බව. සමේරෝගවලදී ද ගම්මාලු බෙහෙවින් භාවිතා කරන ශාකයක් වනනාතර කෘෂ්ට රෝගවලදී ගම්මාලු කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවා. ගම්මාලු සම්බන්ධ මේ සියලුම විස්තර උපුටා ගැනීම් විශ්මිත හෙල ඔසු ෆස්බුක් පිටුවෙන් මෙව වූ වටිනා ීඩියෝ නැරදීම සඳහා අපගේ ජැනල් එක සබස්ක්‍රයිප් කරන්න වගේම ඔබගේ අදහස් අනිවාරෙන්ම කමෙන් කරන්නත් අමතක කරන්න එපා අපගේ සිලෝන් රයිඩ් ෆේස්බුක්විට වටත් ලයිකකුද් දාලා සහයෝගයක් ලබා දෙන්න අපි නිරෝගෙම ජාතියක් යළි ගොඩ නගමු තවත් මෙවැනිම වූ වටිනා වීඩියෝකින් ළඟදීම මොුණ ගැහෙමු සුබ දවසක් හැමෝටම